Okay, so let's get started, right? The first thing is we have done so far up to unit 3, that is extinct friends. එතෙන්ට වෙනකන් අපි කරලා තියෙනවා. මං වලට බලාගන්න පහසු වෙන්න අපි මේක කරා punctuation marks කමා ඒක කරා ඊළඟට ඊළඟ පාඩමටත් ගියා අපි මීටින් ඉවර කරා ඊළඟට අපිට යන්න තියෙන්නේ මේකත් ඉවර කරා unit 4 unit 4 එකට තමයි යන්න තියෙන්නේ extinct friends. එතකොට අපි මේ පාඩමට යනවා. දැන් අපි පරණ පාඩම ඉවර කරලා නිසා once the school started I am planning to do your workbook, right? ඉස්කෝල පටන් ගත්තාම තමයි මේ workbook එක මම කරන්නේ. දැම්ම කරන්න හැයි කියලා හිතුවා. මොකද ඔයගොල්ලන්ට එතකොට ඔයගොල්ලන්ගේ knowledge එක brush up කරන්න පුළුවන් නිසා. හරිද? ඔව් අපි පාඩමට යමු මේ පුතේ සමහර වෙලාවට විනාඩි 45ක් තමයි මං දාලා තියෙන්නේ මේ පන්තිය සමහර වෙලාවට විනාඩි 45ට කලින් විනාඩි 40කට ඒ කියන්නේ කෝල් එක ඔටෝ කට් වෙන්න පුළුවන් එතකොට ආයේ ඔයාලට ඒ දීලා තියෙන මේ link එකෙන්ම ආයේ join වෙන්න right දැන් අපි මේ පාඩමට යන්න යන්නේ ඔයාලගේ අච්චු පොත ළඟට ගන්න ඒක ගොඩක් පහසු වෙයි right okay so let's go on to the tute අපි යනවා දැන් ඔන්න tute එකට මේ extinct friends කියන්නේ කවුද පුතේ මට කියන්න ඔයාලා මේ සත්තුම දැකලා තියෙනවද සත්තුවත් එදි එහෙම නැත්නම් ඇත්තට දැකලා තියෙනවද සූම් කරලා පෙන්නන්න නම් ඒක පහසුයි මං හිතන්නේ ඔයාලට මෙන්න මෙයාව ඔයාලා දැකලා තියෙනවද මෙයාව දැකලා තියෙනවද මං හිතන්නේ මෙයාව කවුරුත් දැකලා නැතුව ඇති මෙයාව නම් ඔයාලා දැකලා ඇති නමුත් මෙයා මේ වෙද්දි වඳවිගෙන ගිහිල්ලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඊළඟට මෙන්න මේ කුරුල්ලා. මෙන්න මේ කුරුල්ලව ඔයාලා මේහා සමාන කුරුල්ල දැකලා ඇති. This is called dodo. මෙයාට dodo කියලා තමයි නම කියන්නේ. මෙයා මෙහෙම හිටියට අඩි 5ක් විතර උස කුරුල්ලෙක් කියලා විශ්වාස කරනවා. මේ කියන්නේ මේ හොයාගෙන තියෙන දේවල් අනුව. ඊළඟට මෙන්න මෙයාව. මෙයා නම් ඔයාලා මෙයාහා සමාන කෙනෙක් දැකලා තියෙනවා. මේ දවස්වල අර සිරස කාටුන් යන නිසා ඔයාලට මෙයාව දැකලා හොඳට පුරුදු ඇති. මෙයාට මැමත් කියලා තමයි කියන්නේ. අලියාගේ ස්වරූපයෙන් තමයි මෙයා ඉන්නේ. Right? Then the next one. මෙන්න මෙයා. මෙයා ඔයාලා මෙයාවත් දැකලා ඇති පුතේ. මෙයා ඒ කතාවේ ඉන්නවා. මේ අර Ice Age කියන කතාවේ. මෙයා ටයිගර් කෙනෙක්. ටයිගර් නමුත් බලන්න ඔයාලා පුතේ මෙයාගේ දත් දෙක කොහමද තියෙන්නේ කියලා. අපිට දැන් දකින්න ටයිගර්ගේ මේ උල් දත් දෙක නැහැ. මේක මම මේ ඇනිමේෂන් එකක් තමයි ඔයාලට මේ අරගෙන පෙන්නන්නේ. මොනවාද ඊළඟට මෙයාව. මෙයාව නම් අපි කවුරුත් ඇත්තටම දැකලා තියා හිතලවත් නැහැ. Right? So there had been so many ගොඩක් අය ඉන්නවා. නමුත් මෙතන ඉන්නේ මේ 3 දෙනෙක් 4 දෙනෙක් වගේ තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. Right. Okay. So මෙයා මේ මෙයාට කියන්නේ මෙයා ටයිගර් කෙනෙක් ටැස්මේනියන් ටයිගර් මට මතක විදිහට මෙයාගේ මෙයා මේ මේ ඉතාම මෑත ඉතිහාසයේදී තමයි මෙන්න මෙයාව වඳ වී ගිහිල්ලා තියෙන්නේ මේ වගේ පුතේ ලෝකේ විවිධ සත්තු එක එක කාලවලට වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා කියලා කියනවා so in this throughout this lesson we are going to talk about things that were in the past and now you can't see දැන් මේ මේ දැන් මේ කතා කරන සමාජයේ නැහැ
දැන් එයාලා නැති වෙලා ගිහිල්ලා නමුත් අතීතයේ තිබුණ දේවල් තමයි මේ ඔයාලට කියන්න යන්නේ හරිද එතකොට දැන් ඔයාලට මම මේක නැවත කුඩා කරන්නම් මේක තමයි ඉතින් පාඩම අපි හරිද ඊළඟට අපි යමු ඊළඟ කොටසට මේ ඔයාලගේ අතිරේක දැනුමට තමයි මම මේ විස්තර ටික කිව්වේ So there is a set of vocabulary. මෙතන දීලා තිනවා vocabulary set එකක්. මේක ඔයාලා පොතේ ලියා ගන්නත් ඇති. ඔන්න දැන් මේ ටික පොතේ ලියාගත්තේ නැත්නම් ඔයාලගේ ටියුට් එකකින් බලා ගන්න වෙලාව. හරිද? ඔන්න ඊළඟට අපි යනවා ඔයගොල්ලන්ගේ අච්චු පොතේ පාඩමට. So Netula's tour to the ice age. මේ Netula ගේ tour එක ගැන තමයි තියෙන්නේ. Right? Netula's tour to the ice age. I can't believe my eyes a mammoth anna mammoth kiyanne kawuda menna meyaata thamai mammoth kiyanne aliyege swaroopaya gatta me sataata thamai mammoth kiyala kiyanne I can't believe my eyes mage as adaha gannat baha mammoth kenek thamai peenda inne hello I am from the ice age wouldn't you like to go on a ride with me इतिहास दक्ष नमुलाति युग हिमयुग हिमयुग वेलाते මේ අපි මේ ජීවත් වෙන ලෝකයේ සෑහෙන ප්‍රමාණයක් තිබිලා තියෙනවා හිම. වැහිලා තිබිලා තියෙන හිමවලින් භූමි ප්‍රමාණය. එතකොට ඒක ලොකු දේශගුණික විපර්යාසයක් සමග ඔය භූචලන ඇති වෙලා තමයි මේ තත්ත්වයට ලෝකෙ පත් වෙලා තියෙන්නේ කියලා ඔයාලා සමහර වෙලාවට ඉතිහාසයේදී එහෙම අහලා ඇති භූගෝල විද්‍යාවදී එහෙම අහලා ඇති. Right? So let's continue. දැන් මේ එකක් කියව දෙකක් කියව අපි ළඟට තුන කියවන්න යන්නේ It's freezing where are we in the arctic මේ අම්මෝ සීතලයි freezing කියන්නේ ඔයාලට freeze වෙනවා කියන්නේ අර අයිස් බවට පත් වෙනවා right It's freezing අම්මෝ මෙතන අයිස් වගේ කියලා කියනවා අපි මේ කොහෙද arctic වලද කියලා අහනවා arctic වල අහලාද බලමු මමත් මොනවද කියන්නේ කියලා no We are in the ice age. අපි මේ ඉන්නේ හිම යුගයේ. ඕ ආදයානි ඩයිනෝසර්ස් ඩයිනෝසර්ස්ලා ඉන්නවද කියලා මේ පිරිමි ළමයා අහනවා. හරිද? අපි බලමු යා මොනවද කියන්නේ කියලා මමත්. රාත්‍රන් අපි කියුවේ කීයද? පහ. ඔන්න දැන් මෙතෙන්ට ආපුවම හය. Sorry. They are extinct. But I'll show you something else. Look at that. මෙන්න බලන්න මෙතන මේ තියලා තියෙන රූපේ sorry they are extinct දැන් ඒගොල්ලන් නැති වෙලා ගිහිල්ලා නමුත් ඒ හා සමාන දෙයක් පෙන්වන්නම් කියලා තමයි මේ පෙන්වන්න එක්කගෙන යන්නේ right okay there is a skeleton මේ what a huge skeleton is it a dinosaur skeleton කියන්නේ ඇට සැකිල්ල ඇට සැක් කොච්චර ලොකු ඇට සැකිල්ලක්ද මේ dinosaur කෙනෙක්ද කියලා අහනවා එතකොට උත්තරේ මොකද්ද Yes, yes. කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. Right. Okay. So 8 we read. Let's move to the 9. Let's go this way. You can also see a fossilized footprint of a dinosaur. There is a fossilized footprint. Footprint කියන්නේ කකුලේ ලාංඡනේ. මේ කකුලේ මේ මේ වැක. සලකුණක්. පා සලකුණක්. Right? තියනලු ෆොසිල් වෙලා ෆොසිල බවට පත් වෙලාලු තියෙනවා amazing at school we were taught how they became extinct ඉස්කෝලේදී අපිට කියලා දුන්නා කියලා කියනවා මේගොල්ලන් කොහොමද නැති වෙලා ගියේ කියලා මේ මං අහලා තියෙනවා පුතේ ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ නමුත් මං නිකන් මතකේ මං කියන මං අහලා තියෙනවා ලොකු උල්කාපාත වර්ෂාවකින් පස්සේ තමයි මේ ඩයිනෝසර්ලා කියන අය නැති වෙලා ගියේ හරිද මේ ඒ වගේම ඒකෙම අනිත් පැත්තත් මම අහලා තියෙනවා උල්කාපාත වර්ෂාවකින් තමයි ඩයිනෝසර්ලා ඇති උනේ කියලා හරිද සහ ඒගොල්ලන්ගේ අතර
ලොකු මේ මොනවාද රණ්ඩු ඇති වෙලා ඒගොල්ලන් සැරපරුෂ නිසා එහෙම එහෙම දේවල් නිසා තුමා කියලා අහලා තියෙනවා right okay so let's move on to the next page අපි යනවා දැන් ඔන්න ඊළඟ පේජියට අපි අතන කියුවේ 10 දැන් මෙතන 11 ගෘගල සද්දයක් එනවා 12ට අපි යමු ඊළඟට 11 කියුවා 12 what's that ferocious growl I hear මොකක්ද අර නිකන් හරි නපුරු කමින් ගොරවනවා වගේ ඇහෙන්නේ මට be careful it's a carnivore අම්මෝ පරිස්සම් වෙන්න එයා කානිවෝ කෙනෙක් කානිවෝ කියන්නේ පුතේ මස් මාංශ භක්ෂක හරි එතකොට ಜಾති තුනක් තියෙනවනේ දැන් ඔයාලට සයන්ස් වලට උගන්වලා ඇති කානිවෝ මාංශ භක්ෂක ශාක භක්ෂක සර්ව භක්ෂක මාංශ භක්ෂක ශාක භක්ෂක කියලා කියන්නේ මොකද්ද මොකද්ද ශාක භක්ෂක කියලා කියන්නේ ළමයි ශාක ආහාරයට ගන්න ආ ශාක විතරයි මාංශ භක්ෂක මාස් ආහාරයට ගන්න මාස් ආහාරයට ගන්නවා එතකොට සර්ව භක්ෂක කියන්නේ මේ සියලුම දේවල් කන කානිවෝ කියන්නේ එතකොට මාංශ භක්ෂක කෙනෙක් ඒක මතක තියාගන්න හරි දැන් එන එක මතකයි ඔයාලට ඔන්න අපි යනවා ඊළඟ කොටසට හරිද 13 14 ඕ a saber tooth tiger help help අන්න tiger කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ නේද tiger කෙනෙක් ඇවිල්ලා තියෙනවා එතකොට මොකද්ද වෙන්නේ මෙයා කතා කරනවා උදව් ඉල්ලලා නේ උදව් ඉල්ලලා කතා කරනවා හරිද උදව් ඉල්ලලා කතා කරනවා එතකොට මම්මා මොකද කරන්නේ ඇත්තටම මෙයා මේක හීනෙන් දැකලා තියෙන්නේ wake up son කියලා නැගිටිනවා දැන් ඔයාලත් රැට ඔහම හීනෙන් දකින්න වැතිනේ නේද හීනෙන් දැකලා ඔය වගේ නම් ඉන්නේ නැතුව ඇති සමහර වෙලාවට කෑ ගහගෙන නැගිටිනවත් ඇති right okay let's move on to the questions right අපි යමු ප්‍රශ්න වලට දැන් ප්‍රශ්න ටික පේනවද where did answer the following questions where did the mammoth come from මැමත් කොහෙන්ද ආවේ කියලා අහනවා. උත්තරේ කියන්න බලන්න. From the ice age. Very good. From the ice age. මේ කෙනෙක් උත්තරේ කිව්වා. හරි නේද? හරිද වැඩේ? තේරුණාද? එන්න මෙහෙම ලියන්න තමා දියේ. ඔන්න එක. හරිද? ඊළඟ එක. ඊළඟ එක. කීවල බලලා කියන්න බලන්න උත්තරේ. මං කියවන්නම්. Did Methula agree to go on a ride with the mammoth? මමත් එක්ක නෙතුල අර රයිඩ් එක යන්න agree වුණාද කැමති වුණාද yes yes very good ඒක තමයි උත්තරේ ඊළඟ එක බලන්න name two special things the boy saw on his ride දැකපු දේවල් විශේෂ දැකපු විශේෂ දේවල් දෙකක් ලියන්නලු මේ රයිඩ් එකේ මොනවද එයා දැක්කේ මතක් කරලා බලලා කියන්න බලන්න උදව්වක් ඕනේද මගේ a fossilized footprint of the dinosaur fossilized footprint print තව මොනවද දැක්කේ ලොකු උත්තරයක් ලියන්න හරි නේද තේරුණාද
හරි ඔන්න ඊළඟ එක 4 දැන් මේ ප්‍රශ්න දෙක ඔයාලා 5යි 4යි ඔයාලා තනියම උත්තර ලියන්න මම කියලා දෙන්නම් ප්‍රශ්න දෙකේ මොනවද කියන්නේ කියලා හතරවෙනි ප්‍රශ්නේ what was the carnivorous animal in the cave මේ මේ කේව් කියන්නේ ගුහාවේ හිටපු carnivorous animal ගේ නම මොකද්ද කියලා ලියන්න ඒක ඔයාලට හොයාගන්න පුළුවන් පස්වෙනි එක did netula really experience the incident නෙතුලට මේ ඉන්සිඩන්ට් එක ඇත්තටම අත්විඳින්න හම්බුණාද කියලා අහන්නේ. ඒකත් ඔයාලට yes ද no ද කියලා ලියන්න පුළුවන්. Let's go to activity 2. දැන් යමු අපි දෙවෙනි කොටසට මේකේ. හරිද? ඔන්න දැන් අපි යනවා දෙවෙනි කොටසට. Refer to a dictionary and find the word class, noun, adjective, etc. And the meaning of the following words given in the text. මන්න පුතේ මම ඔයාලට කියලා දෙන්න යනවා මේක කොහොමද කරන්න කියලා. පැහැදිලිද? දැන් පළවෙනි වචනේ අපි බලමු එතන තියෙන. දැන් ඔයාලා මේ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම මොනවාද skeleton තියෙන්නේ. මේ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම smartphone එකක් තියෙන නිසා මං කියන්නම් කොහොමද මේ වැඩේ කරන්න කියලා. පැහැදිලිද? ඉන්න විනාඩියක්. වෙලා නම් යනවා ලෝඩ් වෙන්න. හරි පුතේ මේ ඔයාලට පේනව නේද මේ තියෙන විදිහ මේක පේනවද ඔව් ටීචර් ඔව් හොඳට පේනවා ඔව් ටීචර් පුතේ මේ වගේම ඔයාලගේ ඩික්ෂනරි එකෙත් ඔයාලගේ මේ පොතක් තියෙනවා නම් ඩික්ෂනරි එක වට පොතක් විදිහට තියෙනවා නම් ඒ ඩික්ෂනරි එකෙත් ගොඩක් වෙලාවට පුතේ මෙන්න මෙහෙම වචන දීලා තියෙනවා මේ දීලා තියෙන වචනේ යටින් ඔයාලට පේනව ඇති මෙන්න මේ නිකන් අමුතු මම මෙන්න මේ highlight කරපුවාම පේනව ඇති අමුතු මේ අකුරු වලින් ලියලා තියෙනවා නිකන් මේ මේ ඉරි කෑලි දෙකක් මැද ලියලා දීලා තියෙන්නේ පුතේ මෙන්න මෙන්න මේ වචනේ ශබ්ද කරන විදිහ පැහැදිලිද skeli skeleton කියලා තමයි කියවන්නේ කියලා තමයි මේ අකුරු දෙක ඇතුළේ දීලා තියෙන්නේ ඊළඟට දීලා තියෙනවා පළවෙනි එක මේකේ තේරුම පළවෙනි එක දෙන්න කලින් පුතේ මෙන්න මෙහෙම කොටසක් දීලා තියෙනවා මේකෙන් කියන්නේ මෙන්න මේ වචනේ වර්ගය මොකක්ද කියලා දැන් අපි වචනයක් ගත්තොත් අපි දුවනවා ගත්තොත් ඒක මොන වර්ගයටද අයිති වෙන්නේ ඒක ක්‍රියාපදයක් පේන්නේ නැහැ කොහොමද කරන්නේ පැහැදිලි නැද්ද නැත්තම් පේන්නෙම නැද්ද वर्ड फाइल ज़ूम कर मनोहर लास्ट कर ला देना बिना दिया देना बिना दिया देना
දැන් පේනවද කියලා බලන්නකෝ යා. දැන් පේනවද? මේකත් මම කටිය ලං කරන්නම්. මෙන්න මේක බලන්නකෝ. මෙන්න මේකේ මෙන්න මේ දීලා තියෙන එක. හරි දැන් පේනවා. මෙන්න මේ දීලා තියෙන එක මෙන්න මේ දීලා තියෙන්නේ මෙන්න මේ වචනේ ශබ්ද කරන්න පුළුවන් ක්‍රමය. පැහැදිලිද? එතකොට මෙන්න මෙතන ඔයාලා දකින්න ඇති නවුන් කියලා දීලා තියෙනවා. ඒ නවුන් කියන්නේ පුතේ මෙන්න මේ වචනේ වර්ගය. පැහැදිලිද? මේ වචනේ මොකද්ද කියලා තමයි මේ දීලා තියෙන්නේ මෙන්න මෙතන. හරිද? ඊළඟට ඔයාලට මේ වචනේ මෙන්න මෙතන මෙහෙම තේරුමක් දීලා තියෙනවා. එතකොට ඔයාලට මෙතන මේ ලියන්න කියලා කියන්නේ පුතේ මෙන්න මෙතන මේ ලියන්න කියලා කියන්නේ පුතේ ඔයාලගේ මොකද්ද? අන්න ඒ කියන වචනේ වර්ගය. එතකොට skeleton කියන්නේ ඔයාලට කියන්න පුළුවන් noun එකක්. අපි අතන දැක්කනේ noun එකක් කියලා. පැහැදිලිද? අපි දැන් ඊළඟ වචනට යමු බලන්න මොකක්ද තියෙන්නේ කියලා. extinct. ඔන්න ඊළඟ වචනේ extinct. extinct කියන්නේ මේ බලන්න අපිට මෙතන දීලා තියෙනවා adjective එකක් කියලා. adjective එකක් කියන්නේ නාම විශේෂණ පදය. එතකොට extinct කියන්නේ ඔයාලා මේක ඉස්සරහින් ලියන්න adjective. noun මේක adjective. තේරුණාද? අන්න ඒ වගේ අනිත් ඒවා හොයලා ලියන්න ඕනේ. පැහැදිලිද? ඔක තමයි අද පාඩම. ඔයාලා මේක කරන්න මට රූප ටික එවන්න. ඊට පස්සේ ඔයාලගේ කරපු ඇක්ටිවිටි එකේ මම බලාගෙන ඉන්නවා එවනකම්. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ඊළඟ දවසේ හම්බ වෙමු. අද ජොයින් වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් දෙනෙක් ඉන්නවා. වෙරි ගුඩ්. මේ එහෙනම් වැඩ ටික කරලා එවන්න පුතේ. පාඩම පැහැදිලිව තේරුණාද ඔයාලා හැමෝටම? तेरना डीजे हरी तेरना डीजे ना तेरना डीजे हम बबे मो